නෑම රෙදිසේදීම වගේ එදිනෙදා කටයුතු වලට භාවිතා කරන ජල පරිමාවට වඩා විශාල ජල ප්‍රමාණයක් අප නොදැනුවත්වම භාවිතා කරන බව පැවසුවොත් ඔබ තුල කුතුහලයක් ඇතිවනවා නිසැකයි. සත්‍ය නම් අපට එදිනෙදා භාවිතා කරනවක් මින් පෙනෙන්නේ අප සැබෑ ලෙසම භාවිතා කරන ජල ප්‍රමාණයෙන් 10%කටත් අඩු ප්‍රමාණයක් පමණක් බවයි. 90%ක් තරම් ජල ප්‍රමාණයක් අපට පෙනෙන්නේ නැහැ. මේ නොපෙනෙන ජල ප්‍රමාණය අදිසි ජලය නොවේසේ නම් අත්‍ය ජලය ලෙසයි හැඳින්වෙන්නේ. අප භාවිතා කරන හැම දෙයක්ම නිපදවීම සඳහා ජලය විශාල ප්‍රමාණයක් වැය වෙනවා. ඒත් ඒ ජලය අපට පෙනෙන්නේ නැහැ. අප එදිනෙදා ගන්නා ආහාර, අඳින පළඳින ඇඳුම් ඇතුළු අප එදිනෙදා භාවිතා කරන සියලුම භාණ්ඩ තුළ මේ අදිසි ජලය සැඟවී ඇති අතර යම් භාණ්ඩයක සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියට වැයවන ජල ප්‍රමාණය ගණන් බැලීමෙන් මේ අදිසි ජල ප්‍රමාණය සොයාගත හැකි වෙනවා. උදාහරණයක් බලමු. අපි අඳින ටී-ෂර්ට් එකක කොහෙත්ම ජලය අඩංගු වන බවක් අපට පෙනෙන්නේ නැහැ. ඒත් ඒ ටී-ෂර්ට් එක නිපදවන්න අවශ්‍ය වන කපු ප්‍රමාණය වගා කිරීමට වගේම ඒවායේ නූල් හා රෙදි දනා වර්ණ ගන්වා කපා මසා නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට විශාල ජල ප්‍රමාණයක් වැය වෙනවා. මෙලෙස එක් ටී-ෂර්ට් එකක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වෙන ජල ප්‍රමාණය ජල ලීටර 2700ක් පමණ වෙනවා. එය ටී-ෂර්ට් එක අඳින දින ගණනින් බෙදූ විට එක් දිනක් ටී-ෂර්ට් එක ඇඳ සිටීමෙන් වැය වෙන ජලය ලීටර ගණන් බලා ගන්න පුළුවන්. මෙලෙසම එක් දෙනින් කලිසමක් නිෂ්පාදනය කිරීමට ජලය ලීටර 8000ක් පමණ වැය වෙන බවයි ගණන් බලා තිබෙන්නේ. භාණ්ඩවලට වඩා විශාල ජල පරිමාවක් වැයවන්නේ අප ගන්නා ආහාර නිෂ්පාදනය කරන්නයි. අප ආහාරයට ගන්නා භෝග වගා කිරීමේදී වගා බිම්වලට විශාල ජල ප්‍රමාණයක් යෙදවීමට සිදුවන අතර එමගින් ලබා ගන්නා පළදාවෙන් වැය වූ සමස්ත ජල ප්‍රමාණය බෙදීමෙන් එක් ආහාර ඒකකයක් නිපදවීමට වැයවන සමස්ත ජල ප්‍රමාණය සොයාගත හැකි. සකසන ලද ආහාර නම් සැකසීමේ ක්‍රියාවලියට යන ජල ප්‍රමාණයත් මීට එකතු කළ යුතු වෙනවා. මේ අනුව එක් මිදි ගෙඩියක් නිපදවීමට යළ ජල ප්‍රමාණය ලීටර 1ක්, එක් ඇපල් ගෙඩියක් නිපදවීමට ජලය ලීටර 125ක් වැය වෙනවා. සීනි කිලෝවක් නිපදවීමට වැයවන ජල ප්‍රමාණය ලීටර 1666ක්. වයින් වීදුරුවක අඩංගු වෙන්නේ මිලිලීටර ගණනක වයින් ප්‍රමාණයක් වුවත් සැබෑ ලෙසම එම වයින් වීදුරුව සැකසීම සඳහා ජල ලීටර 109ක් පමණ වැය වෙනවා. මෙලෙසම එක් තේ කෝපයක් තුළ අදිසි ජලය ලීටර 19ක් පමණ අඩංගු වෙයි. එක් පාන් පෙත්තක් තුළ අදිසි ජලය ලීටර 44ක් සැඟවී තිබෙනවා. ශාකමය ආහාරවල ගැබ්ව ඇති අදිසි ජල ප්‍රමාණයට වඩා ජලය යොදා වමන ලද තෘණ ආහාර ආදිය සතුන්ටදී ඔවුන්ව වර්ධනය කර කිරි, බිත්තර, මස් ආදිය සත්වමය ආහාර ද්‍රව්‍ය ලබාගත් විට ඒවා තුළ අඩංගු අදිසි ජල ප්‍රමාණය තව දුරටත් ඉහළ යනවා. මේ අනුව එක් බිත්තරයක් නිපදවීමට යන ජල ප්‍රමාණය ලීටර 200ක්, චීස් කිලෝවක් නිපදවීම සඳහා ජල ලීටර 1333ක් වැය වෙනවා. කුකුළු මස් කිලෝවක් නිපදවීම සඳහා වැයවන ජල ප්‍රමාණය ලීටර 3940ක්, එක් කිරි ලීටරයක් තුළ අදිසි ජලය ලීටර 879ක් අඩංගුයි. මේ සියල්ල අතරින් වඩා ඉහළම ජල ප්‍රමාණයක් වැයවන්නේ ගව මස් නිපදවා ගැනීමටයි. මස් සඳහා වර්ධනය කරන ගවයෙකු වසර 3ක් ඇතුළත වැඩුණු සතුකු බවට පෙරලීම සඳහා තිරිඟු, ඉරිඟු ඇතුළු ධාන්‍යමය ආහාර ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8500ක් පමණ දිය යුතු වෙනවා. මේ ධාන්‍ය ප්‍රමාණය වැවීම සඳහා ජලය ලීටර 3060000ක් පමණ වැය වෙනවා. එමෙන්ම එම ගවයා මේ වසර තුනක කාලය සඳහා පානීය කරන ලද ජලය ලීටර 24000ක් වන අතර ගොවිපළ පිරිසිදු කිරීම ඇතුළු නඩත්තු කටයුතු සඳහා වැයවන ලීටර 7000ක ජල ප්‍රමාණය මෙන්ම ගවයා ඝාතනය කර මස් සැකසීමේ ක්‍රියාවලියට වැයවන ජල ප්‍රමාණයද මෙයට එක් විය යුතුයි. මේ අනුවගත් කල මස් පිණිස ඇති කරන ගවයෙකු සඳහා ජල ලීටර මිලියන 3.1ක් පමණ වැය වෙතයි සැලකෙනවා. එක් ගවයෙකුගෙන් ලබා ගන්නා මස් ප්‍රමාණය කිලෝ 200ක් පමණ වන බව සැලකුව විට එක් ගව මස් කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා ජල ලීටර 15000ක් තරම් විශාල ප්‍රමාණයක් වැය වෙන බව මේ අනුව පෙනී යනවා. ජලය අගනා සම්පතක් බවත් එය රැක ගැනීම අත්‍යවශ්‍ය දෙයක් බවත් දැනුමක් නුවණක් ඇති බොහෝ දෙනා පිළිගන්නවාට සැකයක් නැහැ. ඒත් ඒ සඳහා කරාමයක් වැසීමකින් ඔබට ගිය පුළුල් වැඩපිළිවෙලක නිරත වීමේ අවශ්‍යතාවය මේ අනුව පෙනී යනවා. මේ අදිසි ජලය පිළිබඳව දැනුවත් වීම හරහා මිනිසා විසින් දෛනිකව සිදු කරන අතිවිශාල ජලනාස්තිය පිනී යා යුතු අතර එවිට එය වැළැක්වීම සඳහා ගත හැකි නව ක්‍රියාමාර්ග පිනී යනවා ඇති. මෙවැනි කටයුතු වලින් ඇසට පෙනෙන ජලය රැක ගැනීමට දරන උත්සාහයට වඩා 10000 ගුණයක් ජලය රැක ගැනීමට අවස්ථාව උදා වීමට ඉඩ තිබෙනවා නේද?